ත්‍රිබුවන් අද මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ පංචර් කොහොමද පාවිච්චි කරන්න කියලා මේ තියෙන්නේ අපිට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන් විවිධ ප්‍රමාණයේ පංචර් කිහිපයක් ඔයගලන්ට පේනව ඇති විවිධ සයිස් වලින් මෙතන පංචර් තියෙනවා ඕගොල්ලෝ পেපර් කුයිලින් කාඩ් එකක් එහෙම හදනකොට මේ පංචර් පාවිච්චි කරලා ඒ කාඩ් එක අලංකාර කරගන්න පුළුවන්. পেපර් එකකින් වගේම ඔගලන්ට පංචර් කරගන්න පුළුවන් ග්ලිටර් බෝඩ් පවා. මේ තියෙන්නේ අපි මේ පංචර් එකෙන් කපාගත්ත හැඩතලේ. අපි බලමු ග්ලිටර් බෝඩ් එකකින් කොහොමද කපා ගන්න කියලා. මේ තියෙන්නේ ග්ලිටර් ෂීට් එකෙන් කපා ගත්තාම තියෙන හැඩතලේ. මේ තියෙන්නේ බෝඩ් පංචර් එකක්. ඕගොල්ලෝ කාඩ් එක හදනකොට කාඩ් එක වටේ නැත්තම් එක පැත්තක් හරි මේකෙන් කපාගෙන ලස්සන කරගන්න පුළුවන්. මේ වගේ තමයි ඒකෙන් පංච් කරාම එන්නේ. ඉතින් ඕගොල්ලෝ කාඩ් හදනකොට මේ පංචර් උපයෝගී කරගෙන ඔයගලන්ගේ කාඩ් එක ලස්සන කරගන්න පුළුවන්. මම මේ තියෙන්නේ පංචර් උපයෝගී කරගෙන නිර්මාණය කරගත්ත සම්පූර්ණ පින්තූරයක්. මේ පින්තූරේ තනිකරම කරලා තියෙන්නේ පංචර් භාවිතා කරලා. ඔයගලන්ට පේනව ඇති මේ පැත්තේ තියෙන ගහ. ඒ ගහ සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ මේ පංචර් එක උපයෝගී කරගෙන. ඊට පස්සේ මේ මල් එහෙම සම්පූර්ණයෙන්ම කපලා තියෙන්නේ පංචර් යොදාගෙන. මේ මෙතන ඇතුලේ තියෙනවා කොළ జాතියක් මේ ඒ පංචර් එක. පංචර් උපයෝගී කරගෙන ඔගලන්ට මේ වගේ අලංකාර නිර්මාණ කරගන්න පුළුවන්.